මුලසන බෝන ගරු මන්ත්‍රීතුමනි, අද දින මේ විවාදයට ගන්න සංචාරක කටයුතු 58 නියමයන් 5ක්, ඒ වගේම හිමිකම් ලියාපදිංචි කිරීමේ 58 නියෝගයන්, ඒ වගේම රජයේ ඉඩම් ආඥා 58 නියෝගයන් ගන්න වෙලාවේ මට අවස්ථාව ලබා දීම පිළිබඳ ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. මං හිතන්නේ අපි මේ කාරණා දිහා බැලුවොත් මේ සංචාරක ව්‍යාපාරය සම්බන්ධව අපිට මීට අවුරුදු 2කට ඉතර ඉස්සෙල් තිබ්බේ තාමත් නරක තත්ත්වයක්. අද සංචාරක ව්‍යාපාරය ගැන විශාල වශයෙන් පක්ෂ විපක්ෂ කතා කරනවා. හැබැයි අවුරුදු 2කට ඉස්සෙල්ලා මේ රටේ සංචාරක ව්‍යාපාරය කියන එක නැත්තරම නැති වෙලා තිබ්බේ. ඒ වෙද්දි ලෝකේ සංචාරක කරන රටවල් වල සංචාරකයන්ට දීපු උපදෙස් උනේ මොකද්ද? සංචාරය සඳහා ශ්‍රී ලංකාව තෝරා ගන්න එපා. ඒ ඇයි? මේ රටේ විදුලිය නෑ පැය 12ක් 13ක්. ඒ වගේම මේ රටේ ආහාර නෑ සංචාරකයන්ට ඇවිල්ලා ආහාර පාන ගන්න. ඒ වගේම සංචාරය සඳහා ඉන්ධන නෑ සංචාරකයන් මේ රට තුල යන්න බලන්න. ඒ වගේම ඒ රට තුල ප්‍රචණ්ඩත්වයේ තියෙනවා. ඒ ප්‍රචණ්ඩත්වය තුල සංචාරකයන්ගේ ආරක්ෂාව නැතේ කියන කාරණා ගණනාවක් ලෝකේ රටවල් පෙන්නලා ඉතාමත් කීර්තිමත් සංචාරක ඉතිහාසයක් තිබු රටට අවුරුදු 2කට ඉස්සෙල් ලැබුණු සහතිකය තමයි මේ රට සංචාරක ව්‍යාපාරයෙන් ඈඩ් කරන්න, එහෙම නැත්නම් අයින් වෙන්න ඕනයි කියන මතයක් මේ රට ලෝකේ ගෙනිච්චා. ඒ තුල අපි කොහොමද නැවත සංචාරක ව්‍යාපාරය පටන් ගත්තේ කියන එක තමුන්නාන්සල කවුරුත් දන්නවා. කිලෝමීටරයක් දෙකක්වත් ඒ දුවාගන්න ඩීසල් පෙට්‍රල් නැති රටක, විදුලිය නැති රටක, ප්‍රචණ්ඩත්වයේ තියෙන රටක සංචාරක ව්‍යාපාරය ගැන කතා කිරීම විහිළුවක්. ඒ නිසා තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ ජනාධිපති වෙලා මේ අලුත් කැබිනට් මණ්ඩලය පත් කරලා මේ සඳහා එකින් එක විසඳුම් ලබා දීලා තමයි අද තමුන්නාන්සල අපි කතා කරන මේ සංචාරක ව්‍යාපාරයේ දියුණුව, එහෙම නැත්නම් අපිට පහුගිය අවුරුද්දට සාපේක්ෂව ගියා ගත්තොත් අපේ සංචාරක ව්‍යාපාරයේ තුලින් ලැබෙන ආදායම පැමිණි සංචාරකයන් ප්‍රමාණය අතිවිශාල වශයෙන් ඉහළ නංවලා මේ රටේ ආර්ථිකයට ශක්තිමත් ආර්ථිකයක් නොගන්න සංචාරක ව්‍යාපාරය උදව් වුණයි කියන එක අපි මතක් කරන්න ඕන. ඒක නිකන් ලබාගත් දෙයක් නෙමේ. අපි ගත්තු ප්‍රතිපත්ති තීන්දුවල අපි ආර්ථිකයේ ශක්තිමත් කරන වැඩපිළිවෙළ තුළ සංචාරක ව්‍යාපාරය දුණු ප්‍රමුඛත්වය නිසා තමයි අද වෙද්දී අපි මේ තරමට සංචාරක ව්‍යාපාරය දියුණු කරගන්න නැවත අපිට හැකියාව ලැබුණේ. එතකොට ඒ වගේම තමයි අද මේ සංචාරක ඇමතිතුමා ඉදිරිපත් කරන්නේ සංචාරක කලාප 5ක් ආරම්භ කරලා, ඒ සංචාරක කලාප 5ට සුවිශේෂී වූ පහසුකම් ලබා දීලා ඒ සංචාර කර්මාන්ත ඒ ප්‍රදේශය දියුණු කරන, ඒ වගේම සංචාරක ව්‍යාපාරය දියුණු කරන, ඒ තුළින් මේ රටේ ආර්ථිකය වැඩපිළිවෙළට ශක්තියක් ලබා දෙන වැඩපිළිවෙළ තමයි අද අපි ඉදිරිපත් කරලා තියෙන්නේ. දැන් විපක්ෂයේ ඉතින් කරුණු කාරණා කියනවා, මේසට උපදෙස් දෙනවා. හැබැයි මෙවැනි තත්ත්වයක් තුළ රට බාර ගන්න කිව්වම, මෙවැනි කඩාවැටිච්ච ශ්‍රේෂ්ඨ කියන කතා කරපුවම එයා එදා මේ වලින් අයින් වුණා. ඒ නිසා තමයි අද වෙද්දී අපි විශේෂයෙන්ම සංචාරක ව්‍යාපාරය විශාල වශයෙන් බලපෑවා අපි පහුගිය කාලේ පහුගිය අවුරුදු 2කට ඉස්සර තිබ්බ ආනයන සීමා කිරීම. මේ රටේ සංචාරක ව්‍යාපාරයට අවශ්‍ය කරන භාණ්ඩ විශාල ප්‍රමාණයක් අපි ආනයන කිරීම නවත්තලා තිබ්බේ. ඒ කාලේ කිව්වා ටිෂු පෙට්ටියක්වත් නැති, ටිෂු කොළයක්වත් නැති රටක සංචාරක ව්‍යාපාරය ගැන මොනවද කතා කියලා. එවැනි රටක තිබ්බ තත්ත්වයක් සංචාරක ව්‍යාපාරයට අපි අවශ්‍ය කරන විදිහට ඒ අවශ්‍ය කරන බාධා ඉවත් කරලා සියලු මානෑනේ කටයුතු අපි ලිහිල් කරලා ඒ අවස්ථාව ලබා දුන්නා. ඒ වගේම තමයි තමුන්නාන්සේ මතකයි මේ පාර්ලිමේන්තුව තුළ මේ පක්ෂ විපක්ෂ විශාල වශයෙන් කතා කරපු දෙයක් තමයි මේ සංචාරක ව්‍යාපාරයට තිබ ලොකුම ප්‍රශ්නේ තමයි බැංකු ණය ගෙවා ගන්න බැරිව
හෝටල් කර්මාන්තය සහ ඒ ආශිත්‍යම කර්මාන්ත කඩා වැටලා බැංකුුණ අය බැංකුල්ට තමන්ගේ දේපල සින්න වුණා. සංචාලක ව්‍යාපාරතාව වැඩිම බලපෑමට ලක්වුණේ. මොකද අපි එක කාලය එක දවසක් මතකයි කොවිඩ් වසංගතයෙන් පස්සේ එද්දී අපි නම්කෙරුව අවසාන සංචාරකයක් මේ රටින් පිටත් වුණයි කියලා. ඒ කියන්නේ සංචාරකයෝ පැමිණීම බිඳුවයි. අවසාන සංචාරකයක් මේ රටින් පිටත්වුණයි කියන නිවේදනය නිවුස් එක ගියා. එතකොට එහෙම තිබුණු සංචාරක ව්‍යාපාරයක් නැවත ගොඩනැගී ඒ වැඩපිළිවෙල අපි අනුරගත්තා. ඒ වගේම ඒ තුළ ඒ අවුරුදු ගානක සංචාරක ව්‍යාපාරය කඩා වැටීම තුළ ඒ හෝටල් පද්ධතිය සහ ඒ ආශ්‍රිත තිබ්බ හෝටල් සංවර්ධන හෝටල් වල තිබ්බ තත්ත්වය තමයි මම කිව්වේ. එමෙයාගේ බැංකු ණය ගෙවා ගන්න බැරිවීම තුළ මේවා සින්න වෙන්න ගත්ත බැංකු වලට. ඒ නිසා තමයි අපි මූලික සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයට අමතරව සංචාරක ව්‍යාපාරයට මුල් තැන දෙන නිසා තමයි අපි නැවත පරාට නීතිය වෙනස් කරලා මේ වෙන්දේසි කරලා එහෙම නැත්නම් බැංකු විසින් හෝ මූල්‍ය ආයතන විසින් මේවා අත්පත් කර ගැනීම නවත්වන්න අපි කටයුතු කරේ. එතකොට අපි මේ අවස්ථාව සංචාරක ව්‍යාපාරයට ලබා දුන්නා. ඒ විතරක් නෙමේ අපි මේ සංචාරක ව්‍යාපාරය සඳහා අවශ්‍ය කරන මූලික දේවල් ටික අපි ඉක්මනින් ලබා දෙන්න කටයුතු කරුවා. බැංකු ණය ගත්තොත් අපි ආර්ථිකයේ කඩා වැටීමක් තුල හෝ ඒ තුල කළමනාකරණය කරලා මෙයට නැවත බැංකු ණය ලබා දීමේ වැඩපිළිවෙල අපි ආරම්භ කෙරුවා. ඒ වගේම අපිට තවත් මම මතකයි සංචාරක ඇමැතිතුමා මේ බියර් ලයිසන් මේ වගේම ආයෝජන කලාප තුළ ආයෝජන මණ්ඩලයේ සතුව තිබ්බ ඒ අනුමැතිය ගත් ආයතනවලට එහෙම නැත්නම් ඒ පිටින් ඊට පිටින් තිබ්බ ආයතනවලට ඒ අයගේ ආදායම වැඩි කරගන්න ඒ බියර් ලයිසන් වැනි දේවල් ලබා දීලා මේ සංචාරක කර්මාන්ත කරුවව ආරක්ෂා කරන්න කටයුතු කෙරුවා. එයාගේ ආදායම වැඩි කරගන්න කටයුතු කෙරුවා. ඒ තුලින් නැවත අපිට ශක්තිය ලැබුණා නැවත සංචාරක කර්මාන්තයට යම් සහනයක් ලබා දෙන්න. ඒ වගේම සංචාරක ව්‍යාපාරවල තිබ්බ ලොකුම ප්‍රශ්නේ තමයි අසාදුලේකනේ. ඒ කියන්නේ බැංකු ණය ගෙවා ගන්න බැරුවම ක්‍රිබ් එකට ගියාම නැවත ණයක් ගන්න ගියාම ළමයි ලබා දෙන්න බෑ. කවදාකවත් දෙන්නේ නැහැ. ඇයිඩි කාඩ් නම්බරේ ගැහුවම අධ්‍යක්ෂවරයෙක් එහෙම නැත්නම් පෞද්ගලික තනි ව්‍යාපාරිකයෙක් ගැහුවම ආ එයාට කවදාකවත් ණයක් ලබා දෙන්න බෑ. නමුත් අපි ඒ සඳහා අවශ්‍ය කරන සහන වැඩපිළිවෙල ලබා දීලා නැවත එයාට අවශ්‍ය කරන තත්ත්වය ලබා ගන්න තමන්ට අවශ්‍ය කරන ණය පහසුකම් ලබා ගන්න අපිට කටයුතු කරන්න හැදුණා. එතකොට අපි මේ තුලින් බලාපොරොත්තු වෙන්නේ උනේ අපේ රටේ ආර්ථිකයේ ශක්තිමත් කරන ප්‍රධාන කාරණා තුනෙන් එකක් වෙච්ච සංචාර කර්මාන්තයෙන් අපිට අවශ්‍ය කරන ආදායම අපි ලබා ගන්න කටයුතු කරුවා. අපි තමුන්නාසල දන්නවා සංචාර කර්මාන්තයේ විදේශ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ ඒ වගේම අපනයනය කියන කාරණා තුන තමයි අපේ රටේ ප්‍රධාන ආදායම් මාර්ග තුන බවට පත් වෙලා තිබෙන්නේ. ඒ නිසා අපි අද වෙද්දී අපේ ප්‍රධාන ආදායම් මාර්ග තුනම නැවත ශක්තිමත් කරලා මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන වැඩපිළිවෙළ අපි අද ගිහිල්ලා තියෙනවා. ඒ නිසා අද අපි දැන් කරන්නේ අර අවශ්‍ය කරන පනත් වෙනස් කරලා අනාගතයේ කොහොමද අපේ සංචාරක ව්‍යාපාරය තවත් දියුණු කරගන්නේ එහෙම නැත්නම් ඊට අවශ්‍ය කරන වෙනස්කම් කරන්නේ කොහොමද කියන එක අපි මේ පහුගිය කාලේ අපි කතා වුණා. ඒ වගේම සංචාරක ව්‍යාපාරයේ අපි වෙනස් මාවතකට යන වැඩපිළිවෙල අපි ආරම්භ කරා. අපි ගත්තොත් උදාහරණයක් ගත්තොත් අපි දැන් පරණ අපි අවුරුදු 25ක 30ක සංචාර ව්‍යාපාරය කරපු විදිහට අද සංචාරක ව්‍යාපාරය කරන්න බෑ. අලුත් වෙනස්කම් කරන්න ඕන. ඒ වගේම මේ සංචාරක ව්‍යාපාරයේ ගම ඇතුළට යන්න ඕන. ගමේ තියෙන ආහාර පාන ටික ඒ සංචාරක ව්‍යාපාරය සඳහා ඇතුල් වෙන්න ඕන. ඒ වගේම ඒ අයගේ සංස්කෘතිය ගමේ සංස්කෘතිය එහෙම නැත්නම් ඒ ප්‍රදේශවල තියෙන සංස්කෘතිය මේ සංචාරක ව්‍යාපාරය ඇතුළට ඇතුල් වෙන්න ඕන. එවැනි කාරණා පිළිබඳ තමයි අද අපි මේ ගේන පනතේ එක කාරණයක් වෙන සංචාර කර්මා කලාප තුළින් ඒ ප්‍රදේශවලට ආවේනික සංචාර කලාප ඇති කිරීම තුළ මේ සංචාර ව්‍යාපාරය දියුණු කරන්න අපිට හැකියාව ලැබෙනවා කියන එක මතක් කරන්න ඕන. ඒ වගේම තමයි අපි පහුගිය කාලේ දැක්ක ජනාධිපතිතුමා මේ අපි මේ මෙවැනි වැඩපිළිවෙල ගිහිල්ලා 2048 ආර්ථික වැඩපිළිවෙල දැන්නම මොකද්ද කිව්වේ?
2045 අටවෙද්දී ඕක ඉදිරිපත් කරපු ජනාධිපතිවත් මේ ඉන්න පාර්ලිමේන්තුවේ 50%කටවත් ජීවත් වෙන්නේ නැහැලු. එයා මැරෙලා ඉවරලු. මේ වැනි වැඩපිළිවෙලක් අපිට ඉදිරිපත් කළාද කියන කතාව. රටකට මෙවැනි කතා රටක් ඕන වශයෙන් ආර්ථික වශයෙන් දියුණු වෙන රටක් එහෙම නැත්නම් ඉස්සරහට යන රටක් අවුරුදු 25ක 20ක වැඩපිළිවෙලක් තියෙන්න ඕන. එහෙම නැත්නම් අද කියලා හෙට ඒ වැඩපිළිවෙල වෙනස් කරන තත්ත්වයක රටක් ගෙනියන්න බෑ. අපිට ඒකේ අපේ අපිට ඒ ගත්ත තීන්දුවල නරක ප්‍රතිඵල අපි වින්දා. ඒ නිසා අවුරුදු 2048 වෙනකන් ඒ ආර්ථික වැඩපිළිවෙල තුල සංචාර කර්මාන්තය කොහොමද අපි දියුණු කරන්නේ? ඒ වගේම අපගේ අපනයන කොහොමද අපි දියුණු කරන්නේ? ඒ වගේම අපේ විදේශ සේවා ශ්‍රමිකයන්ගේ ආදායම වැඩි කරගන්න මොකද්ද වැඩපිළිවෙල? අපි අඩු ආදායම් ලබන පඩි වලට යනවද? එහෙම නැත්නම් වැඩි ආදායම ලබා ගන්න පුළුවන් ශ්‍රමිකයෝ අපි අරිනවද? එයාට පුහුණු ශ්‍රමිකයෝ ඇරලා කොහොමද අපි මේක වෙනස් කරගන්නේ? එහෙම නැත්නම් විවිධ IT ශේෂ්ඨ හරහා එවැනි විශාල ප්‍රමාණයේ ඉපීම් ලබා ගන්න පුළුවන් අපි ශ්‍රමිකයෝ අපි අරිනවද? එහෙම නැත්නම් වෘත්තිකයෝ අපි අරිනවද කියන එක අපි කාරණා ගණ කල්පනා කළා තමයි අපි 2048 වෙද්දී අපේ රට කොහෙට දරයි යන්නේ කියන ආර්ථික ප්‍රතිපත්තිය හැදුවේ. දැන් අපි උදාහරණයක් ගත්තොත් අපේ රටට වෙච්ච වාගේ කාරණා ලෝකේ අනිත් රටවල සිදුවලා තියෙනවා. අද ලෝකේ දියුණු වෙච්ච රටවල් තියෙනවා සමහර අවුරුදු 20කට 25කට ඉස්සෙල්ලා මෙවැනි ආර්ථික පරිහානි ආර්ථික හෝදාපාලුවට ගිය රටවල් තියෙනවා. අපි අල්ලපු රට ඉන්දියාවත් IMF වැඩපිළිවෙල සම්බන්ධ වෙච්ච රටක්. මම අද උදාහරණයක් කිව්වොත් ඉන්දුනීසියාව 1998 දී මෙවැනි ආර්ථික බලපෑමක් ආවා. ඒ වෙනකොට IMF ඇමරිකන් ඩොලර් බිලියන 43ක් ආධාර ලබාගෙන නැවත රට ගොඩනගන වැඩපිළිවෙලට ගියා. අද කොහොමද ඉන්දුනීසියාව ආර්ථිකය? අද ඉන්දුනීසියාව ආර්ථිකය විශාල වශයෙන් දියුණු වෙලා. අද ඉන්දුනීසියාවේ 2045 ඉන්දුනීසියා ඒක පුජ්‍යල ආදායම ඩොලර් 23,000ක් ලෙස ඒගොල්ලන්ගේ ආදායම් බලාපොරොත්තු වෙනවා. එතකොට ඒ අය සැලසුම් කරලා තියෙන්නේ 2045 වැනි විශාල ආර්ථික දැක්මක් තියෙන වැඩපිළිවෙල. අද එවන් රටවල් ඒ ආර්ථික වැඩපිළිවෙල ඉදිරියට සාර්ථකව කරගෙන යනවා. අපේ රටට මොන හරි කිව්වම එක්ක ඉස්සෙල්ලම පටන් ගන්න විපක්ෂය ඒකට හිනහ වෙනවා. හිනහ වෙලා කතා කරලා පොඩි මෝඩ චූන් එකක් දාලා ඒක විනාශ කරන වැඩපිළිවෙලට කලින් අපේ රටේ මේ විපක්ෂය සහ සමහර කණ්ඩායම් කටයුතු කරන්නේ. එනිසා අපි විශේෂයෙන්ම කියනවා අපි මේ ගෙනියන වැඩපිළිවෙල අද වෙද්දී අපි ඉතාම සාර්ථක තත්ත්වයට පත් කරලා තියෙනවා කියන එක කාටවත් නැහැයි කියන්න බෑ. අද ජනාධිපතිවරයා මේ ගෙනියන වැඩපිළිවෙල සෑම තත්ත්වයකින්ම අපි ඉස්සරහට ගෙනිච්චා. ඒ වගේම තමයි විශේෂයෙන්ම අපේ රටේ නිෂ්පාදනය වැඩ කරන වැඩපිළිවෙල අපි ගෙනියන්න ඕන. දැන් මේ සංචාරක ව්‍යාපාරේ දියුණු වෙනවනම් අපි උදාහරණයක් ගත්තොත් කුකුල්පස් නිෂ්පාදනය, ඒ වගේම බිත්තර නිෂ්පාදනය, ඒ වගේම මේ රටේ කුෂි අනිකුත් භාණ්ඩ නිෂ්පාදනය වැඩි වෙන්න ඕන. දැන් අපි නිකන් බැලුවට මේ රටේ කුකුල්මස් අපිට අවශ්‍ය වෙනවා, ඒක අපේ රටේ මිනිස්සුන්ට කන්න කිව්වට අපි වෙද්දී තවත් සංචාරකෝ 125,000ක් මේ රටට එනවා. ඒ අයට මේ පහසුකම ලබා දෙන්න ඕන. ඒ අයට මේව හරහා වෙන නිෂ්පාදනය ලබා දෙන්න ඕන. ඒ වගේම බිත්තර ගත්තත් ඒවා එවැනි කර්තයක්. ඉතින් ඒ නිසා මේ සියලු දේ මේ පහසුකම් වැඩි කරන වැඩපිළිවෙල අපි යන්න ඕන. ඒ වගේම විශේෂයෙන්ම කියනවා අද ගේන මේ විශේෂයෙන්ම මේ ඉඩම් පිළිබඳ ප්‍රශ්නයත් අපි අවුරුදු 25ක 30ක ඉඳලා තිබ්බ ප්‍රශ්න, අවුරුදු 30 40ක තිබ්බ ප්‍රශ්න අද තමයි මේ ජනාධිපතිතුමා මේ ඔප්පු වැඩ ඔප්පුව තමන්ගේ අයිතිය ලබා දීම තුලින් මේ රටේ ඒ ඔප්පු හිමිකම නැතුව තිබ්බ සියලු ජනාට ඒ හිමිකම ලබා දෙන්න කටයුතු කරන්නේ. ඒ වගේම තමයි අපි ඉඩම් ලබා දෙද්දී අද ගන්න තීන්දුව තමයි විශේෂම තීන්දුව තමයි වාණිජ සහ කෘෂි කර්මාන්ත සඳහා අවශ්‍ය කරන කාල සීමාව ඉඩම් ලබා දීමේ බදු කාල සීමාව වැඩි කිරීම. මේක තිබ්බේ අවුරුදු 33කට, අවුරුදු 50කට දෙනවා නම් කැබිනට් මණ්ඩලයට යන්න ඕන. අවුරුදු 99කට දෙනවා නම් තිබ්බේ නැහැ. අද ඉඳලා අවුරුදු 50ක ලබා දෙන වැඩපිළිවෙලත් ඒ වගේම අවුරුදු 99කට ලබා දෙන වැඩපිළිවෙලත් අපි ආරම්භ කරලා තියෙනවා. එතකොට මේකෙදි ආයෝජකයෙකුට බය නැතුව තමන්ගේ ආයෝජනය කරන්න හැකියාව තියෙනවා. ඒ වගේම ඒ අය විශාල මුදල් ප්‍රමාණයක් යට කරනවා නම් ඒ ඉඩමේ ආරක්ෂාව
එමනත් එය කොයි විදිහටද මේ ඉඩම තුළ ආයෝජනය කරන්නේ ඒ කොච්චර කාලයකටද කියන එක අනිවාර්ය බලනවා. ඒ වගේම ඒ ඉඩම හිමිකාරිත්වය අය බලනවා. එවැනි තත්ත්වයක් තුළ අපේ රටේ විශාල වශයෙන් මේ ආයෝජන සඳහා විශාල බලපෑමක් තිබ්බේ අපේ මන්ත්‍රීතුමනි මේ ඉඩම් ප්‍රශ්නය. අද ඒ ඉඩම් සඳහා අවශ්‍ය කරන ප්‍රතිසංස්කරණ කරලා ඉඩම් වල අයිතිය මේ රටේ ජනතාවට ලබා දීලා ආයෝජකයාට මේ ඉඩම් ලබා දෙන වැඩපිළිවෙල හදලා ඒ වගේ මේ රටේ නීතිය හා සාමයේ වැඩපිළිවෙල මේ රටේ ස්ථාපිත කරලා ඒ වගේම ආර්ථිකය ශක්තිමත් කරලා අවශ්‍ය කරන වැඩපිළිවෙල හදන්න අපි කටයුතු කරුවයි කියන එක මතක් කරන්න ඕන. ඒ නිසා අපි නැවත වාරයක් කියන්නේ මේ ජනාධිපතිතුමත් මේ කැබිනට් මණ්ඩලයත් මේ ආණ්ඩුවත් පහුගිය අවුරුදු දෙක තුළ විශාල කැපකිරීමක් කෙරුවා, විශාල මහන්සියක් දැරුවා. ඒකේ ප්‍රතිඵල අද වෙද්දී මේ රටේ ජනතාවට ලැබෙනවා. රටේ ජනතාව අද කියනවා මේ රටේ ආර්ථික ඉස්සරහට ගෙනියන්න නම් රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ආර්ථික ප්‍රතිපත්තිය රටට අවශ්‍යයි කියලා. එසා අපි සියලු දෙනා පක්ෂ විපක්ෂ සියලු දෙනා මේ රටේ ආර්ථිකය ගෙනියනවා නම් ආර්ථිකයට හයියක් ශක්තියක් ලබා දෙනවා නම් ඒ සඳහා මේ සියලු කටයුතු වලින් සහයෝගය ලබා දෙන්න ඕනයි කියන ඉල්ලීම කරමින් නැවත වාරයක් ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. බොහොම ස්තුතියි. ස්තුතියි ගරු ඇමතුමා. ඔව් ගරු ඇමතුමා ආරින් අරු මුලසන ඔබ මන්ත්‍රීතුමනි, මම නැති මොහොතකදී අපේ විජිත හේරත් මන්ත්‍රීතුමා ප්‍රධාන කාරණාවක් ගෙනාවා.